නවතම වීඩියෝ නරඹන්න සියත TV subscribe කරන්න නවතම වීඩියෝ දැමුසෙනින් එසෙනින් දැනගන්න bell button එක click කරන්න विशेषम प्रतिकार समहार विलावड मे वगे रोग लक्षण हरह यम किसी हो रोग पेन्नुमकोलाबंद वैद्य प्रतिकार लब नोगा हरहमसाने नोहित मट्टम मे रोगे पत्लाबट मुल जीवित काले पुराम पीडावट पत्न सिद्धुन अवस्था अभी जीवित अनंत प्रमाण दखलतेन अद दमसे पिलबंद तमय अभी कथा बहकर आराधना करबट रो अर विशेषांगे समगे मे पिलीव कथाकरातर गुड़ावस्था हेम रोग भूम पेहदलीबट सदहां कर्ल मेसी अल्लाट हम तेरू कर्लदे वैद्युमागनेवसे श्रीलंका संचारक मात्यांशे सह संचारक प्रवर्धन कार्यांशे हिटपू आयुर्वेद उपदेशक नुगेगोड अभयवर्धन आयुर्वेद औषधालय अधिपति प्रजनन वैद्य प्रतिकार पिलीबंद कीर्तिमत आयुर्वेद वैद्य रंजित अभयवर्धन वैद्य तुम्हार आय बोन सुबोध බරපතල වෙන්න පුළුවන් කාන්තා රෝග පිළිබඳව තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 0115299 මැදිරිය දුරකථන අංකය අපි ඔබ වෙනුවෙන් විවෘත කරන අද හෝරාවකට ආසන්න කාලයක් ඔබට පුළුවන්කම තියෙනවා වෛද්‍යතුමන්ට කතා කරන්න මේ පිළිබඳව ඔබට තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා ඇත්තටම මේ මෙහෙම පොඩියට තිබිලා ඒ කියන්නේ निकम पोड़ी पोड़ी देवाल तमें अपने पेंडुंग कराने रोग लक्षण है भाई पशुकालीन में लोको रोग बावट पाते न इधर तीन रोग मना दवाई देते मनी आधा दवा सा मांगिता ने तीली ने कांता वन टम विशेष पिच्चे दवा सा हाँ तें मट्ट प्रथम आप हो अमानविद्या उपदेश हो तुम्हार हाँ कांता के बुद्धि अपिली बंदव कांता के मुले तीन क्रियाकारी शरीर व्याकूलतेजन पद्धति साधि कांता बुद्धि संकीर्ण भव कथाकर मे साकच्चावे प्रजन संकीर्ण भव मुखद अय प्रजन्न कार्येदी पुरुषाट वा संकीर्ण हॉमोन गणना वाक्य के जीवत्न के कांताव भीम निशा अय बुद्धियनु इताम इहल मगयात्तम मनोविद्यात्मक साकच्चा पेन्दुं करे एवगेम साकच्चाव वगेम मेहदी कांताव प्रजनने पत्तिनु कोच्चर इहल अगयक गन्न संकीर्ण क्रियावलियकट एवगेम कांतावक निसा अतिवेन्नावु रोगाबाध पिलिबंधव विशेष साकच्चावत्तमै मे वेन्ने दैन् अपि
ගොඩක් සාමාන්‍ය ජීවිතේ අපි කවුරුත් රෝගාබාධ වලට ලක් වෙනවනේ. රෝගයකට බඳුන් නොවන කෙනෙක් ලෝකේ නැහැ. බුදුන් වහන්සේත් රෝගාබාධ වලට ලක් වුණා. දැන් මේ කාන්තාවක් වීම නිසා ඇතිවන රෝගාබාධ නිසා තමයි කාන්තාව මේ බරපතල තත්යකට පත් වෙන්නේ. හැබැයි මේ බරපතල තත්යකට පත් වෙන්නේ කාන්තාවක් නිසා නෙමෙයි. ඇය නොසලකා හැරීම නිසා. ඒ කියන්නේ ඇය එම රෝග පිළිබඳ දැනුවත්භාවයේ මදි නිසා හෝ දැනුවත් වෙලත් නොසලකා හැරීම නිසා සමහර විට බරපතල තත්යකට පත් වෙන්න පුළුවන්. මොනවද මේ රෝග? දැන් ඔබ අප මං හිතන්නේ මේ සියත ආයතනය තුලම කාන්තා රෝග පිළිබඳව විශාල වශයෙන් දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ කාන්තාවට ආවේනික වෙච්ච ඒ කාන්තා ශරීරය තුල ඇයටම ඉලක්ක වෙලා හැදෙන්නා වූ ලෙඩ රෝග පිළිබඳව. දැන් උදාහරණයක් ගත්තොත් එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගය, පොලිසිස්ටික් රෝගය, ෆයිබ්‍රොයිඩ්, ඇඩිනෝමයෝසිස් තත්ත්ව, හෝමෝනවල ඇතිවන තත්ත්වයන්, රක්ත ප්‍රදර, ශ්වේත ප්‍රදර, විශාල රෝග ගණනාවක් තියෙනවා තිරිනි. අපි ඒකීය වශයෙන් කතා කරන්න කියොත් විශාල කාලයක් එක රෝගයක් තිබෙන යනවා. පුංචි වශයෙන් අපි කතා කරන්න කියොත් මේ රෝග පිළිබඳව අපිට එක රෝගයක් වෙනුවෙන් අර මං කලින් කිව්වේ විශාල කාලයක් අපිට වැය කරන්න වෙනවා. හැබැයි මං හිතන්නේ සියත ආයතනය කාන්තා ඔබ වෙනුවෙන් ඒකීයව රෝග වශයෙන් විශාල කාලයක් කතා කරන්න මාට ලබා දීලා තියෙනවා. අනිවාර්යෙන්ම. දැන් අද මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වැනි රෝග ප්‍රජනන පද්ධතියට අදාළ, ඒ වගේම ප්‍රජනන පද්ධතියේ වෙනස් වීම නිසා ශරීරයේ වෙනත් තැන් වලටත් බලපාන්නා වූ රෝගාබාධ. උදාහරණයක් ගත්තොත් පයෝදරවල. සමහර වෙලාවට පයෝදරවල ගැටිති ඇති වෙනවා, නොසලකා හරිනවා. සමහර අවිවාහක කාන්තාවන්ගේ, ඒ වගේම විවාහ වෙලා දරුවන් බලාපොරොත්තු වෙන කාන්තාවන්ගේ සමහර වෙලාවට පයෝදරවල දියර බලපානවා. මේ ගොඩක් හෝමෝන විෂමතාවයන් වල යම්කිසි ලක්ෂණ. ඒතකොට මේවා අපි නොසලකා හැරියොත් තමයි අර බරපතල තත්ත්වයකට මේ කාන්තාව පත් වෙන්න පුළුවන්. දැන් කාන්තාව ඉතා සුන්දරයි. එතකොට මේ සුන්දර කාන්තාවගේ මුළු ජීවිතයම කඩාවටන්න පුළුවන් තැනක් තමයි මේ ප්‍රජනන පද්ධතියේ පවතින රෝගාබාධ, හෝමෝන ව්‍යාකූලත්වයන් නොසලකා හැරීම. එතකොට අද මම බලාපොරොත්තු වෙන්නේ තිලිනි මේ නොසලකා හැරීම නිසා ඔබට සිදු විය ඇති, කාන්තාවට සිදු විය හැකි රෝගාබාධ පිළිබඳව ලැබුණු කාල වේලාවත් එක්ක පුළුල් විග්‍රහයක් කරන්න. මොකද මෙවැනි රෝග ගැන කතා කරනකොට අපිට කාලය ඉතාම වටිනවා. කාලය හොඳින් ලැබෙනවා නම්, නමුත් අපිට ලැබෙන කාලය අනුව අපි ඒ කතා බහ පොඩ්ඩක් එහාම යහ කරගන්න සිද්ධ වෙනවා. දැන් කාන්තාවකට ඔය කියන විදිහට අපිට නම් වශයෙන් කියන්න බැරි තරම් රෝග ප්‍රමාණයක් තියෙනවා. නොසලකා හැරීම නිසා ඉදිරියේදී පීඩාවට පත් විය හැකි. ඇත්තටම එහෙම රෝගයකින් කාන්තාවක් පෙළෙනවා කියලා අපි හඳුනාගන්නේ කොහොමද වෛද්‍යතුමනි? උතන තමයි කාන්තාව පත් වෙන බරපතලම තත්ත්වය. ඒ කියන්නේ මේ දැනුවත් වීම කියන එක තිරණි සාමාන්‍යයෙන් වැඩි වියට පත්තුණු ගැහැණු දරුවන්, ඒ වගේම තරුණ වියේ දරුවන්, තරුණ වියේ ගැහැණු දරුවන් විවාහ වෙන්න ආසන්නව විවාහ වෙලා ඉන්නයි. ඒ වගේම මේ සාකච්ඡාවේ ඊටාම වැදගත් වෙනවා ගැහැණු ළමයින් ඉන්න දෙමව්පියන්ට, විශේෂයෙන් අම්මලට. මොකද මෙවැනි සාකච්ඡාවක අපි මේ කතා කරන දේ, අපි මේ කරුණු දැක්වීම ඔබ තවත් ටීවී සාකච්ඡාවක් අහගෙන ඉඳලා ඒක එතනින් ඉවරයි අනිත් සාකච්ඡාව බලනවා මට්ටම නෙමෙයි. ඔබේ ජීවිතයට ඔබ එකතු කරගත්තොත් තමයි මේ සාකච්ඡාව තුළ වටිනාකමක් ගොඩනැගෙන්නේ. දැන් සමහර ගෑනු ළමයි වැඩිවියට පත් වුණයින් පස්සේ, වැඩිවියට පත් වෙන්න කලිනුත් පත් වියකි ගැටලු තියෙනවා. වැඩිවියට පත් වුණයින් පස්සේ මානසික ආර්ථික අවස්ථාවේදී උදර වේදනාවෙන් පෙළෙනවා, ආර්ථික වේදනාවෙන් පෙළෙනවා. සමහර වෙලාවට වේදනා නාශකයක් බීලා මේ වේදනාව යටපත් කරනවා. ගොඩක් වෙලාවට ඒ වේදනාව යටපත් කරනවා. ඒ වගේම සමහර මව්වරුන්ට දුව මේක කිව්වම අම්මා කියනවා මටත් ඕක තිබුණා දුවේ, ඕක පස්සේ ඇරලා යනවා කියලා. සහ අපි අහලත් තියෙනවා කසාද බැන්දම හරියයි, දරුවෙක් කමුණම හරියයි කියන කතාවත් තියෙනවා. ඒකත් සමාජගත වෙලා තියෙන දෙයක්. ඒ වෙයි යම් කිසි 50%ක සත්‍යතාවයක් තියෙනවා. හැබැයි මෙවැනි තත්වයක් තියෙනවා නම් තමුන්ගේ දියණියට, ඒ වගේම තමුන්ගේ පෙම්වතියට, බිරිඳට මෙවැනි තත්ත්වයක් තියෙනවා නම්
ඇත්ත වශයෙන්ම ඇයි මේ කියන එක අපි හොයලා බලන එක වටිනවා. ඇයි මේ කියන එක හොයලා බලන එක නරක දෙයක් නෙමෙයිනේ. අපි සොයා බලන්න ඕනේ. මොකද මේ සොයා නොබැලීම නිසා තමයි සමහරලාට තිරිරි අර බරපතල තත්ත්ව දක්වා වර්ධනය වෙන්නේ. සමහර විට මේ වේදනාව ඇති වෙන්න පුළුවන් ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා. डिंब कोशवल प्रश्न निजा गर्भाशे हेडे प्रश्न निजा हॉमोन प्रश्न निजा समालट रुद्र वेन कटल निजा मानसिक हेतु मत समालट पिट्यूटरी ग्रंथि प्रश्न थायरॉइड ग्रंथि प्रश्न निजा अभी हिता गर्भाशे वितराय कांता शरीर तम हिसेट दिपलतु दक्वा बलपाण्ना क्रियावलियन करना मेमेन यम वेदनाव तमुंगि दीयनियट तीरवण तमुंगि पेम्वतीर तीरवण तमुंगि बिरिदर तीरवण सोया बलनिक एत्तवशेम युतुकम सह वगकीम मोकद मेवेन तत्त्ववलट अपि सरलव उत्तर देन्न पुलुवन मुलिम अपि मेक दनगत्तन හැබැයි කියන්න කනගාටුයි මම වසර ගණනාවක ප්‍රජන රෝග පිළිබඳ කටයුතු කරන වෛද්‍යරෙක් වශයෙන් මම දකින්න දෙයක් තමයි ගොඩක් අය අපි ගාවට යොමු වෙන්නේ අර ගමේ කතා තිනුනේ වැඩ කුරුවල් කරගෙන කියලා ගොඩක් අය වැඩ කුරුවල් කරගෙන එන්නේ. ඉතින් මෙවැනි ප්‍රශ්න වලට ආයුර්වේදයෙන් සාර්ථකව උත්තර දෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම බරපතල වෙනකන් ඉන්න හොඳ නැහැ. ওই බරපතල තත්ත්වය පිළිබඳව අපි කතා කරමු වෛද්‍යතුමනි. ඊට පෙර අතව මම ඔබට මතක් කරන්නම්. වෛද්‍යතුමා මුණ ගැහෙන්න නුගේගොඩ අබේවර්ධන ආයුර්වේද ඖෂධාලයට ඔබට එන්න පුළුවන් කම තියෙනවා. 22D දුම්රියපල පටුමග්ග නුගේගොඩ 22D දුම්රියපල පටුමග්ග නුගේගොඩ කියන ලිපිනයේදී එතුමා මුණ ගැහෙන්න ඔබට plan කම තියෙනවා. ඒ වගේම උදේ 8 ඉඳලා රාත්‍රී 8 දක්වා ඔබට දුර තුම් ලබා දෙන පුලන් ශ්‍රේණික ඇමතුම් අංකයක් අපි ඔබට මතක් කරන්න 077 888 6987 77 888 6987 77. ඒ වගේම තවත් දුරකථන අංක දෙකක් ඔබට මතක් කරන්න 011 2 76 94 86 011 2 76 94 86 සහ 011 4 75 27 21 011 4 75 27 23 කියන දුරකථන අංක වලින් ඔබට වෛද්‍යතුමන් මුණ ගැහෙන්න කාලය වෙන් කරවා ගන්න පුලන්කම තියෙනවා. වෛද්‍යතුමනි මේ අපි හිතන්නේ ගොඩක් වෙලාවට ඔය හරි බඩේ කැක්කුමක් එනවා සමහර වෙලාවට බඩේ දැවිල්ලක් එනවා අර කිව්වා වගේ මොකක් හරි පොඩි ඖෂධයක් අපි ගොඩ බෙහෙතක් හරි නැත්නම් අපි ගාව තියෙන අපි දන්න මේ මොකක් හරි බෙහෙත් එකක් පාවිච්චි කරලා හරි අපි අතහැරලා දානවා සමහර වෙලාවට දවස් දෙකක් ආවම අපි එක කාඩ හරි කියලා ඒගොල්ලන්ගෙත් එක්කත් අදහස උමාරු කරගෙන අතහැරලා දානවා. හැබැයි මේ බරපතල මට්ටමකට දක්වා වර්ධනය වෙන්න පුළුවන් ද සහ එතනින් එහාට මොකක්ද අපිට වෙන්නේ? ඔව් ඒ කියන්නේ තමයි මේ තිලිනි මං අර පැහැදිලි කරගෙන ආවේ දැන් සමහරලාට උදර වේදනාව ගැන කතා කරනවා. ඒ වගේම සමහරලාට පයෝදරවල ගැටිති පවතිනවා. ඒ වගේම පයෝදරවල අර වෙනස් වීම ඇති වෙනවා. මං කලින් පැහැදිලි කරේ මේ වගේ දේවල් කාන්තා ශරීරය සංකීර්ණ හෝමෝන පද්ධතියක් එක ක්‍රියාවලියක් එක ජීවත් වෙන චරිතයක්. ඉතින් එතනදී කාන්තාව නිතරම තමුන්ගේ ශරීරයේ පිළිබඳව මං හිතන්නේ වැඩි දැනුවත්කමක් ලබා ගන්නවා නම් ඉතා වටිනවා. මොකද අපි කාගෙත් අතර තියෙන දුර්වලතාවය තමයි අපි දන්නේ අපි කවුද කියන එක. අපි කවුද කියන්නේ මේ පුද්ගලයා හඳුන්වීම නෙමේ පුරුෂයාට ආවේනික වුණු පුරුෂයාගේ ශරීරයේ පවතින ප්‍රශ්න තියෙනවා. ඊට වඩා ප්‍රශ්න ප්‍රමාණයක් කාන්තාවගේ ශරීරයේ තියෙනවා. කාන්තාව ජීව විද්‍යාව ඉගෙන ගන්න මේ ඇනටොමි ශරීර විද්‍යාව ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. නමුත් සරලව තමුන්ගේ ශරීරයේ විශේෂයෙන්ම ඇතිවිය හැකි වෙනස්කම් පිළිබඳව යම් දැනුවත්භාවයක් තියෙනවා නම් ඉතාම වටිනවා. හැබැයි දැන් ඔබතුමාගේ කතාව බහට පෙර මට පුංචි අවසරයක් දෙන්න. ඔබට මේ සම්බන්ධයෙන් යම් කිසි හෝ ආකාරයක ගැටලුවක් තිබෙනවා නම් වෛද්‍යතුමාට කතා කරන්න මැදිරිය දුරකථන අංකය ඔබට විවෘතයි 011 2 99 299 201 2 99 299 දුරකථන අංකය විවෘතයි. හොඳයි ඔබතුමාට අවසන්. ඔව් මේ කතාව ගැන මම අද යෝජනා කරෙත් තිරිණි වෛද්‍යවරයෙක් වශයෙන් මම දකින දෙයක් තමයි අද ගොඩාක් දුරට කාන්තාවන්ගේ මැදිවියත් එක්ක ඩිම්බකෝෂීවත් කිරීම ගර්භාෂීවත් කිරීම පයෝදරී වත්කිරි මේ වගේ ගැටලු ගණනාවකට මේ සුන්දර කාන්තාවපත් වෙනවා. ඇයගේ මුළු ජීවිතේම කඩාවැටීම මේ හරහා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතනදී අපි තේරුම් ගන්න ඕනේ මෙවැනි රෝග නිසා විය හැකි දේවල් මොනවද? ඒ කියන්නේ බරපතල වෙනවා කියලා අපි කිව්වට මොකද්ද මේ බරපතල වෙන්නේ? දැන් අපි එක එක රෝගය පිළිබඳව මම සරලව චුට්ටි චුට්ටි හැඳින්වීම් ටිකක් කියන්නම්. එන්ඩෝමෙට්‍රියෝසිස් වගේ රෝග තත්ත්වයකදී ඇය අධික උදර වේදනාවකට ලක් වෙන්න පුළුවන්. ඇයගේ රුධිර ගලනේ යම් යම් වෙනස් වීම ඔසප් චක්‍රය ඇති වෙන්න පුළුවන්. ඔසප් චක්‍රය පවතින අවස්ථාවකදී ඒ වගේම පවතින පෙරත් පසුත් ඇය අධික වේදනාවකට ලක් වෙන්න පුළුවන්. මේ හරහා
ඇයගේ පෞල් ජීවිතේ පබායගේ ලිංගික ජීවිතේ පබාය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඉතින් මෙවැනි බරපතල තත්ත්වයකින් අවසානයේ ඇය සමහර විට මෙවැනි රෝග තත්ත්වයකට නිසි උත්තර නොසීම නිසා පිළිකා රෝග තත්ත්වවලට පවා ලක් වෙන්න පුළුවන්. සමහරට ගර්භාෂය ඉවත් කරන්න පුළුවන්, ඩිම්බකෝෂ ඉවත් කරන්න පුළුවන්, මේ වගේ දේවල් වෙන්න පුළුවන්. හොඳයි. වෛද්‍යතුමනි අවසරයක් දෙන්න පොන්චි ඔබතුමා අපිට මේ දුරකථන නැවතුමක් තිබෙනවා. අයිබෝන් සුබදාසනක්. අයිබෝන්. හරි, ඔබතුමියගේ ගැටලුව වෛද්‍යතුමන්ට ඉදිරිපත් කරන්න ඔබට පුළුවන්. ක්‍රමවත්ම හැදෙනවා නම් ඒක සතුටුදායක තත්ත්වයක්. එතනදී ඔසප් චක්‍රයේ දිනේට හැදුනට විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔබ චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබේ ඔසප් චක්‍රයේ දින කීයක් තියෙනවද, අධික වේදනාවක් තියෙනවද, වෙනත් අපහසුතාවයන් තියෙනවද කියන කාරණාවල්. අනිත් දේ තමයි ස්වාමි පුරුෂයාගේ ශුක්‍රාණු පිළිබඳ සැලකිලිමත් වෙන්න. සමහර විට කාන්තාව නිරෝගිමත් කාන්තාව දරුවෙක් බලාපොරොත්තු ඉන්නවා. ස්වාමි පුරුෂයාගේ අඩුපාඩුව ගැන සොයා බැලීමක් කිසිපරිදි කෙරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න. මොකද දෙදෙනෙකුගේ එක්වීමකින් තමයි දරුවෙක් කියන ඵලය ලැබෙන්නේ. ඒ ඵලය ලබා ගන්න නම් දෙන්නා තුළම සරු තත්ත්වයක් දරුවෙක් බිහි කිරීමේ ශක්තිමත් භාවයක් තියෙන්න ඕනේ. ඒ නිසා ස්වාමි පුරුෂයාත් ඔබත් කියන දෙදෙනාම පරීක්ෂණ වලට යොමු විය යුතුයි. හැබැයි මම පුංචි අවවාදයක් මෙතන දෙනවා. ඔබ තාම විවාහ වෙලා අවුරුද්දයි එකම දේ තියෙන්නේ. ඔබ විවාහ ඔබේ වයස අවුරුදු 29 හැබැයි 29 කියන්නේ දරුවෝ හදන්න පුළුවන් හොඳ සාර්ථක වයසක්. මේ ඔබ මං හිතන්නේ අවුරුදු 27 28 වගේ විවාහ වෙලා ඇති. ඉතින් අවුරුද්දක විතර කෙටි කාලයක් තුළදී ඔබ කලබල වෙන්න එපා. මොකද අවුරුද්දක් කියන්නේ අපි වෛද්‍ය රෝගයෙන් එච්චර ලොකුවට ගණන් ගන්න නෑ. දරුවෙක් නෑ කියන පළියට කලබල වෙන්නේ නෑ. නමුත් අර ඒකේ වයසත් එක්ක ගොඩක් දුරට කාන්තාවන් හිතනවා අවුරුදු 30ට කලින් දරුවෙක් හදන්න ඕනේ කියන එක. ඒක හොඳ අදහසක්. ඒ ගැන උනන්දු වෙන්න. නමුත් ඔබ එකපාර කලබල වෙන්න එපා. හැබැයි ඔබ කැමති නම් ආයුර්වේද යම්කිසි උපදේශයක් හෝ ප්‍රතිකාරයක් ඔබේ යම්කිසි දෙදෙනාගේ ගැටලුවක් මොකක් හෝ පවතිනවා කියලා දැනගන්න දැනගෙන ඒකට ප්‍රතිකාරයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් මගේ නම් උපදේශය ආයුර්වේද ප්‍රතිකාර වෙනුවෙන් සහ උපදෙස් වෙනුවෙන් යොමු වෙන්න. මොකද ආයුර්වේද උපදෙස් සහ ප්‍රතිකාර කියන්නේ ඔබට ඊටාම සබාධමත් එක ගැඹුණු සිරුරට කිසිදු හානියක් නොවන උපදෙස් සහ ප්‍රතිකාර ක්‍රමවේද. ඒ නිසා ඔබ එවැනි ක්‍රම සහ උපදෙස් අනුගමනය කරලා කටයුතු කරන්න කලබල වෙන්න එපා. මම හිතන්නේ වැඩි දවසක් යන කලින් ඔබට මමක් වීමේ ඔබේ සීනය සැබෑ වෙයි කියලා මම හිතනවා. හරි, හොඳයි. වෛද්‍යතුමා කතා කරමින් හිටපු මාතෘකාවත් එක්ක මම තවත් කොටසක් එකතු කරන්නම්. මේ වගේ රෝගයක් වැළඳිය හැකි හෝ අපි ඒ ගැන හිතනවා නම් අවිවාහක හෝ වේවා විවාහක හෝ වේවා ඒට යම්කිසි හෝ වයස් සීමාවක් තියෙනවා. මෙතනදී මම ඒක අර සාකච්ඡාදී කිව්වේ වැඩි වියට පත්තුණු තැන සිට ඇයගේ ඔසප් අවසානය දක්වා ඇය ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. දැන් මෙතනදී වැඩිවියට පත්වීමට ප්‍රථමත් සමහරලාට කාන්තාවන්ට ගැහණු දරුවන්ට යම් යම් ගැටලු සහගත තත්ත්වයන් මතු වෙනවා. නමුත් අපි මෙතනදී ප්‍රජනන ගැටලු පිළිබඳ වැඩිපුර සාකච්ඡා කරන්නේ වැඩිවියට පත්වුණු තැන ඉඳන්. දැන් වැඩිවියට පත්වීමේදී තියෙනවා තිරිණි ප්‍රශ්නයක්. සමහර ගැහණු දරුවෝ අපිට මුණ ගැහෙනවා වයසේ මූක්‍රා ගිහිල්ලා සිරුරත් ලස්සන්ට හැදිලා. නමුත් ඇයි වැඩිවියට පත් වෙලා නැහැ? ඇගේ ඔසප් සිද්ධ වෙන්නේ නැහැ. එක වතාවක්වත් සිද්ධ වෙලා නැහැ. සමහරුන්ගේ සුළු වශයෙන් සිද්ධ වෙලා තියෙනවා. එතනින් පස්සේ සමහරලාට අවුරුදු ගණන් වෙලා නැහැ. මොකද අවුරුදු 18 20 වෙච්ච ගැහණු ළමයි පවා අපිට මුණ ගැහෙනවා. සමහර වෙලාවට ඔසප් චක්‍රය සිදු නොවුණු. ඒ වගේම සමහරු ඉන්නවා ඔසප් චක්‍රය සිද්ධ වෙලා නිසි පරිදි වෙන්නේ නැහැ. වේදනාකාරී තත්ත්ව ඇති වෙනවා. දිනවලට වෙන්නේ නැහැ. සිද්ධ උනායින් පස්සේ දින ගණනාවක් රුධිරේ නවතින්නේ නැතුව පිට වෙනවා. මේවා තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. මේකට වයස කියන්නේ වැඩිවියට පත්තුණු තැන ඉඳන්. එය වැඩිවියට පත්තුණු තැන. හැබැයි වැඩිවියට පත් වෙලා අවුරුද්දක් හෝ දෙකක් සමානට ඔසප් ප්‍රමාද වීමක් වෛද්‍යවරු රෝගයක් හැටියට සැලකන්නේ නැහැ. හැබැයි මේ වගේ මේ කාලවකවානුවේ අපි කවුරුත් නිතර දකින ප්‍රශ්නයක් තමයි ඉතාම කුඩා වයසේදී ගැහෙන දරුව වැඩිවියට පත් වෙනවා. අන්න එතනදී තව පුංචි ගැටලුවක් තියෙනවා. ඇගේ ප්‍රජනන අවයව වැඩිම පිළිබඳ කාලයක් අවශ්‍යයි. ප්‍රජනන අවයව නිසි පරිදි වැටලා ඇගේ හෝමෝන තත්ත්වයන් ඉහළ අගයකට ආවට පස්සේ තමයි ඇයට ප්‍රජනන හැකියාවන් නිසි පරිදි ඇය බිරිඳක් වෙන්න සුදුසු තත්ත්වයක්, ඒ වගේම මමක් වෙන්න සුදුසු තත්ත්වයකට ඇයපත් වෙන්නේ. ඉතින් මෙතනදී අපි සාමාන්‍යයෙන් අපේ ලංකාවේ අවුරුදු 11
දොළහතර කාලයේදී ඒ වගේම 16ට ප්‍රථම ගොඩාක් ගෑනු දරුවන් වැඩි වියට පත් වෙනවා. ඉතින් මේක වයස පිළිබඳ කතා කරොත් අපිට කියන්න දෙන්නේ මේ වයස් කාල සීමාව විවාහක විවාහක ප්‍රශ්නේ අර ඔබ කලින් කිව්වනේ බැඳම හරියනවා කියලා. ඔව්. බැඳම හරි නොවන ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා හැමදේම විවාහය ඉතා වැදගත්. කාන්තාවකට විවාහයේ ඉතාම වැදගත් සාධකයක්. මොකද කාන්තාවගේ හෝමෝන පරිවර්තනයන් ඇයගේ සිරුරේ වෙනස් වීම ඇයට මවක් වෙන්න පුළුවන් ඒ සියලුම ශක්තියන් ගොඩනැගෙන්නේ ඇයගේ විවාහයත් එක්ක. ඉතින් ඒ නිසා විවාහය ඇයට ඉතා වැදගත් අත්‍යවශ්‍ය. නමුත් විවාහ වෙලක් ඇයගේ අර වෙනස් වීම නැවතත් වෙනස් වෙන්නේ නැත්තම් උදාතට වෙනස් වෙන්නේ නැත්නම් ඇත්තම තිලිනේ ඒකෙන් සොයා බලන්න ඕනේ. අපි ඒකෙන් නොසලකා හරිනකොට තමයි අර වගේ ගර්භාෂය ඉවත් කිරීම, ඒ වගේම පයෝදරී ඉවත් කිරීම, සමහරලාට ඩිම්බකෝෂ ඉවත් කිරීම මට සමහරලාට මුණ ගැහිලා තිනවා. ඉත ආඩුයිස අවුරුදු 15 16 වගේ වයසේ ගෑනුලා දරුවන් මෙවැනි තත්ත්වවලට ලක් වෙලා ඩිම්බකෝෂ ඉවත් කරපු. වෛද්‍යතුමනි අවසාන වශයෙන් වෛද්‍යතුමාගෙන් මම බලාපොරොත්තු වෙන මේ පිළිතුර එහෙම තත්වයකට යන්නේ නැතුව මෙවන් හරි ඊට පෙර ආතු අපි වෙලාව බලලෙමු. ඉන්න අනතුරු මේ පිළිබඳව කතා බහ කරමු. කුමාරිකා මුසු වූ නව සර්ෆ් එක්සෙල් දැතට සිමුදුයි පෙල්ලම් මට්ටුයි. හොඳයි එහෙම අයට අපිට දෙන්න පුළුවන් උපදෙස් මොනවද? උපදෙස් තමයි තමුන්ට තමුන්ගේ ශරීරයේ යම් කිසි වෙනසක් පවතිනවා නම් වේදනාවක් හෝ රුධිරයේ පිටවීමේ තත්ත්වයක් ඒ වගේම නිසි පරිදි ඔසප්වීම වෙන්නේ නැත්නම් ඒ වගේම පයෝදරවල යම් වෙනසක් තියෙනවා නම් මේවා පිළිබඳ නොසලකා ඉන්න එපා. පළවෙනිම දේ ඒක. ඒ වගේම කාන්තාවන් තවත් ප්‍රධානම සැලකිලිමක් විය යුතුයි තමුන්ගේ ශරීර සුන්දරත්වය පිළිබඳ. සුන්දරත්වය කියන්නේ මේ ලස්සන කියන එක නෙමෙයි. නිසි පරිදි ශරීරයේ වැඩෙන්න ඕනේ වැඩි වියටපත් වුණාට පස්සේ. සමහර ළමයි ඉන්නවා ඇත්තටම වැඩි වියටපත් වුණාට ශරීරය වැඩිලා නැහැ. මේකත් ගැටලුවක්. මේ ගැටලුව සමහර වෙලාවට වෙනත් ශරීරයේ තියෙන හෝමෝන හේතුවක් හෝ වෙනත් බරපතල හේතුවක් නිසා සිරුර නොවැඩෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අධිකව වැඩෙනවා. ඒ කියන්නේ මහත් වෙලා තරබාරු වෙලා කළු වෙලා එයාගේ සුන්දරත්වයට හානි වෙනවා. දැන් ගොඩක් අය මේ වගේ අවස්ථාවකදී උත්සාහ කරනවා රූපලාවන්‍ය ප්‍රතිකාර වෙනුවෙන් මහන්සි වෙන්න. මේක රූපලාවන්‍ය ප්‍රතිකාර වලින් සනීප කරන්න පුළුවන් තත්යක් නෙමෙයි. මෙවැනි ශරීර තත්යක් කාන්තාවකගේ වෙනස් වෙනවා නම් බොහෝ දුරට ඇය හෝමෝන වල ගැටලුවකට අනිවාර්යෙන් පත් වෙලා දිනවා. මේ හෝමෝන ගැටලුවකට පත්වීමත් එක්ක ඇය මොකද්ද මේ අපි බලපි බලන්න ඕනේ වෛද්‍යවරු වශයෙන් පළපුරුදු වෛද්‍යවරු වශයෙන් මොකද්ද පත් වෙලා තියෙන හෝමෝන ගැටලුව. මොකද මම ඒකයි කිව්වේ ඇය ප්‍රජනන හෝමෝන ක්‍රියාවලියේ ඇය සංකීර්ණ චරිතයක්. අර මොලේ වයර් ගොඩක් වගේ ඇයගේ ප්‍රජනන ක්‍රියාවලිය පුරුෂයෙක් එක්ක සංසන්දනය කරොත් ඇය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක ඉන්න කෙනෙක්. ඒ නිසා අපි මේ පිළිබඳ සැලකිලිමත් වෙලා ඇයගේ හෝමෝන ක්‍රියාවලිය මොන අතටද හැරිලා තියෙන්නේ කියලා බලලා එයට පිළිතුරු දීලා සනීප කරන්න ඕනේ. නැත්නම් ඊට පස්සේ ඇය දුර්වල තත්ත්වයකට පත් වෙනවා. ඇය සිරුරින් උස්මහත් වෙන්න පුළුවන්. ඇය සද්දන්ත ශරීරයක් තියෙන පුළුවන්. ඇයගේ සමහර ළඩංගේ රෝම වැවිලා කළු වෙලා ඊට පස්සේ ඇය විවාහ වෙන්න අකමැත්තක් දක්වනවා. ඒ රූපයේ පිළිපද පමණක් නෙවෙයි ඇයට විවාහ වෙන්න කරන් හැඟීම් ආසාවල් ඉස්මතු වීම ගොඩාක් දුර්වල වෙනවා. වෛද්‍යතුමනි අපි ඔය කතා බහ කරගෙන යමු. දුරට අපි නැවතුමක් තියෙන අවස්ථාව දීලා ආයිබන් සුබදේශනක්. ආයිබන් සුබදේශනක්. හරි ඔබතුමගේ ගැටලුව වෛද්‍යතුමන්ට ඉදිරිපත් කරන්න. ડોક્ટર මගේ මේ ෆයිල් එකේ කිරි වගේ එනවා. මම බදුල්ල ටිකක් චෙක් කරගන්න. ඒ වුණා කියන්නේ ඔක්කොම ස්කෑන් ඔක්කොම කරා මට බේස් එක නම් මුළුම දුන්නේ. ඔබට තියෙන තත්ත්වය මට පැහැදිලි වුණ නෑ කියපු දේ. ඔබ විවාහකයි? විවාහකයි ලොකු ළමයින් ඉන්නවා කියලා තමයි. දරුවෝ තියෙනවා. ඔව්. හරි. දරුවෝ ඉන්න අම්මා කෙනෙකුට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඇයගේ පොඩිම දරුවගේ වයස කීයද? පොඩි දරුවගේ වයස දැන් 19යි. 19 නම් ගොඩක් ලොකු තරුණියෙක් නේ. අපි දැන් මෙතන මෙහෙම දෙයක් තියෙනවා. කිරි නැවතුවාම ඒ අම්මා කිරි නවතින්න ඕනේ. ඊට ටික කාලයක් යනකම් දියර වශයෙන් එනවා ඇවිල්ලා ඊට පස්සේ නවතින ඕනේ. සමහරවිට කාන්තාවන්ගේ ප්‍රොලැක්ටින් හෝමෝනේ ක්‍රියාකාරීත්වය නිසා මෙවැනි තත්ත්වය ඇති වෙනවා. මේක
බරපතල තත්ත්වයකට යන්න පුළුවන් දේවල් තියෙනව නැතුව නෙමෙයි. හැබැයි මං හිතන්නේ වෛද්‍යතුමන් ඔබේ අනිකුත් හෝමෝන් පිළිබඳත් සැලකිලිමත් වෙලා ඔබගේ කර්භාෂය ගැනත් සැලකිලිමත් වෙලා ප්‍රජන්නාවයව පිළිබඳත් මූලික සැලකිලිමත් දක්වලා ඒ වගේ වචනයක් කියන්න ඇති. දැන් මට ඔබ කියන තොරතුරුත් එක්ක හැඟෙන්නේ ලොකුවට බය වෙන්න ඕන තත්ත්වයක් නෙමෙයි. ඔබේ වයස කීයද? आर्तवे नवती वयसट बैवीलती एनिसा कलबल गर्भाशे गेडी तत्कने फैब्रॉइड तत् मुकुत्ति बुण्यता दिन आर्तवे सिद्धवेन वन आर्तवे नवतुन पास तत्व बहुदूरट ऐ मम नतरवेलाया भी ऐसा वो कलबल वियुतने यम किसी सर विशेष विनस्क आर्तवे नवतीन काले यम विधि एक आर्तवे नवती समाज का अधिक रुद्रे पिटल अधिक पारता देवलो एम उब अनिवार्य मे सलकली मत हेब मे काल सीमा सीलम का मंकी सिर व्यायाम कर अधिक उष्णाधिक कैमोलीम वलकिन देशीय काबड़ी आहार पान वर्ग गण रासायनिक द्रव्य बल आहार पान वर्ग ओबे मानसिक तत्व हिंतिया गण व्यायाम दिला शरीर सहल कर गण उसट सरल बर සහල්ලු බරකින් ඔබේ බරපවත්වා ගන්න සතුටින් ඉන්න ඒ කියන්නේ මානසික සුවේ විවාහ වෙච්ච කෙනෙක් නම් තමගේ ස්වාමි පුරුෂයා සමග පවත්වා ගන්නා වූ පෞල් ජීවිතයේ සතුට ඉතාම වැදගත් වෙනවා කාන්තාවගේ ශාරීරික පරිවර්තන වලට මේ පිළිබඳ බොහෝ අවස්ථාවලදී මම පැහැදිලි කිරීම කළා තියෙනවා ඉතින් ඔබ මේ කියන්නේ සැලකිලිමත්ව කටයුතු කරොත් ආහාර පාලනය වලින් පාලනය වෙලා මං හිතන්නේ නිරෝගිමත් කාන්තාවක් හැටියට ඉදිරි කාලය ඔබට කටයුතු කරගන්න පහසු වෙනවා හොඳයි තාම පුළුල් මාත්‍රකාවක් සහ විශේෂින් අපේ වෛද්‍යතුමා එනවා කියලා කියන්නේ ඔබට ඒ ගැන නිරන්තරයෙන් ටික වැඩිපුර කරුණුත් එක්ක පැහැදිලි කරනවා නමුත් අපිට ලැබිලා තියෙන කාල සීමාවත් එක්ක අද දවසේ කතා බහ අවසන් කරන්න සිද්ධ වෙනවා ඉතින් යම් කිසි හෝ ආකාරයක ඔබට ගැටලුවක් තිබෙනවා නම් වෛද්‍යතුමා මොන ගැහෙන්න ඔබට පුලන් කම තියෙනවා නුගේගොඩ අබේවර්ධන ආයුර්වේද ඖෂධාලයට පැමිණෙන්න 22 ඩී දුම්රියපල පටුමග නුගේගොඩ 22 ඩී දුම්රියපල පටුමග නුගේගොඩ කියන ලිපිනයේදී ඒ වගේම උදැසන 8 සිට රාත්‍රී 8 දක්වා ශ්‍රණි කැමතුම් ලබා දිය හැකි අංකයක් තිබෙනවා 0777 888 6987 0777 888 6987 සහ තවත් දුරකථන අංක දෙකක් අපි ඔබට ලබා දෙන්නම් 0112 76 84 80 0112 76 84 86 සහ 0114 25 77 23 0114 25 77 23 කියන දුරකථන අංක වලින් ඔබට එතුමා සම්බන්ධ කරගැනීමේ පුළුවන්කම තියෙනවා ඉන්දියානු දවසේ අපිට එක සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක නුගේගොඩ අබේවර්ධන ආයුර්වේද ඖෂධාලයේ අධිපති ප්‍රජනන වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ කීර්තිමත් ආයුර්වේද වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමන් බොහොම ස්තුතියි ඔබතුමාගේ වටිනා කාලය අපිට එක්ක මේ ආකාරයෙන් සම්බන්ධනාට ආයුබෝවන් කියලා සමදෙනවා ආයුබෝවන් ඔබ හැමෝටම දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න